එකතුරකට ගිහිල්ලා මේකටත් ආවා. ඉතින් පොලිම තමයි හැමතැනම. උදේට එකක් කියනවා, රෑට එකක් කියනවා, හවස එකක්. අදත් ස්ථාන කිහිපයක ඉන්ධන පොලිම් දක්නට ලැබුණා. අද පෙරවරුවේ නාවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල්වල පැවති තත්ත්වයයි මේ. එකතුරකට ගිහිල්ලා මේකටත් ආවා. ඉතින් පොලිම තමයි හැමතැනම. ජීවත් වෙන්න දෙයක් නැහැ. උඩට පෙට්‍රල් පොලිම, දවසට පාම් පොලිම, සීනි පොලිම, පිටි පොලිම වැඩේ හරියටම කරලා තියෙනවා. සංහතිය මේ පාවෙලා තියෙන්නේ. කල කියලා ඉන්න කතා කරලා වැඩක් නැහැ අපිට. ෂික් විතර අපිරියයි. ගල්කිස්ස නගරයේ එක් ඉන්ධන හලක් සම්පූර්ණයෙන්ම වසදමා තිබුණා. මෙම පෙරවුම් හලේ තිබුණේ පෙට්‍රල් පමණයි. රටේ ඇමතිවරු නම් හැමදාම කතා කරනවා මේවා තියෙනවා අරවා තියෙනවා මේවා තියෙනවා කියලා. කිසිම තැනක සහනයක් නැහැ නේ මිනිහෙකුට. උදේට එකක් කියනවා, රෑට එකක් කියනවා, හවස එකක් කියනවා, ඩීසල් එනවා, පෙට්‍රල් එනවා කියලා කියනවා විතරයි. කාර්යයක් මොකුත් කරෙන්නේ නැහැ. අබතලි ප්‍රදේශයේ මෙම පිරුම් හලේ තිබුණේ පෙට්‍රල් පමණයි. පෙට්‍රල් සහ ඩීසල් තුග අවසන් වීමෙන් කොටිකවත්ත පිරුම් හල වසදමා තිබුණා. අලුත්කම පිරුම් හලේද ඉන්ධන තිබුණේ නැහැ. බේරුවල මෙම පොලිම තිබුණේ පෙට්‍රල් ලබා ගැනීම සඳහායි. එහි ඩීසල් තුග අවසන් වී තිබුණා. ගාල්ල නගරයේ පෙට්‍රල් පමණක් තිබුණු මෙම පෙරවුම් හල්වල අද උදෑසන සිට දිගු පෝලිම් දක්නට ලැබුණා. බද්දේකම පෙරවුම් හල් දෙකක අද ඉන්ධන තිබුණේ නැහැ. රේදා ඕඩර් කරපු ඕඩරෙත් තාම ඇවිල්ලා නැහැ. ඒකයි හොඳ ඇරේ. දෙල් ඕඩර්ස් වලට අපි සල්ලි දාලා තියෙනවා. නමුත් මෙතනට එන්නේ නැති ගැටලුව තමයි තියෙන්නේ. මාතර නගරයේ පෙරවුම් හල්වලක් තිබුණේ පෙට්‍රල් පමණයි. දින කිහිපයකින් මෙම පෙරවුම් හල්වලට ඩීසල් ලැබී තිබුණේ නැහැ. පසුකීද කුළුඹ වරායට ළඟා වූ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37500ක් රැගත් නෞකාවේ තෙල් ගොඩ බෑමේ කටයුතු මෙවැනි විට ආරම්භ කර තිබෙනවා. බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ ආර් ඔල්ගා මහත්මිය සඳහන් කළේ සිංගප්පූරු සැපයුම්කරුවෙකු මගින් එම ඉන්ධන තොගය මෙරටට ලැබුණු අතර නෞකාව ඉන්දියාවේ සිට මෙරටට ළඟා වූ බවයි. දින 3ක කාලයක් තුළ පෙට්‍රල් තොගයට අදාළ ගෙවීම සඳහා ඩොලර් මිලියන 31.75ක් ගෙවීමට ණයවර ලිපියක් විවෘත කර තිබෙනවා. මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් රැගත් නෞකාවක්ද දිවයිනට ළඟා වී තිබෙනවා. කොළඹ වරායට පිටතින් නැව නැංගුරම් ඇතැයි වර්තමනවා. එය ඍජු මුදල් ගෙවීම යටතේ ලබා ගන්න අතර ඊට වැය වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 26.7ක්. ඊට අදාළ ගෙවීම සඳහා බලශක්ති අමාත්‍යාංශය මහ බැංකුවට රුපියල් වලින් ගෙවීම කර තිබෙනවා. මේ අතර ඛනිජ තෙල් සංස්ථාව පැවසුවේ ඉන්ධන රැගත් නෞකා පහක් මේ සතිය තුල දිවයිනට ළඟාවන බවයි. එම නෞකා මගින් ඩීසල්, පෙට්‍රල් සහ ගුවන් යානා ඉන්ධන මෙරටට රැගෙන ඒමට නියමිතයි. 10 වෙනිදා ඉඳලා අද වෙනතුරු දින 10ක් එක දිගට ජනතාව පෝලිං වල ඉන්න පිරුම්හල්වල සමස්ත රටේම පිරුම්හල්වලට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධනයකුත් කරලා නැහැ. පිරුම්හල්ලා හිමියෝ ඉල්ලන ප්‍රමාණය ඩීසලුත් නැහැ, පෙට්‍රලුත් නැහැ, භූවිතෙලුත්. ඒ පෝලිමේ ඉන්න සිදුවුනේයි අමතිවරයාගේ ප්‍රකාශයන්. කොයි මධ්‍යම රාත්‍රී නොකිය වැඩි කරනවා. එහෙනම් මේක කුමන්ත්‍රණයක් අරගෙන ජටියේ ඉඳන් කිව්වා hina වේවි වචනය. මොකද ඇති වෙන්න ඉන්ධන තියෙනවා. සල්ලි දෙනවා නම් විදුලි බල්ලන් බර්ණලේට නෙමෙයි ඕනම කෙනෙකුට ඉන්ධන දෙන්න ඇති වෙන්න තියෙනවා. ඇති වෙන්න තියෙනවා කියපු මොහොතිල්ල ජනතාව දැඩි පෝලිං වලට ඉල්ලීමට ගියා. ඉල්ලීමට යනකොට ඇමතිට ඇති වෙන්න තියෙනවා පිරුම් හල් වල ඉන්ධන නැ දැඩි පෝලිමක් ඇතිලා. මේ දින 10ට සංස්ථා ඉතිහාසයේ පෙට්‍රල් සහ ඩීසල් වැඩිම අලිවිය දිනක සිදු වෙලා තියෙන ඒක තමයි පෙට්‍රල් මෙට්‍රික් ටන් 5000 ඉක්මවලා තියෙනවා, ඩීසල් 7000 ඉක්මවලා තියෙනවා දිනක. ඉන්ධන වැඩිපුර ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ හදිසි මිලදී ගැනීම වලට තල්ලු කරලා තියෙනවා. ඒ තල්ලු කිරීම තුළ විදුලි බල මණ්ඩලයට ඉන්ධන දෙන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා සීළු බලාගාර වහල කළුවරේ ජනතාවට පැය 3ක් පළේනි වතාවට දකුණට අනිත් රටේ හැමතැනට පැයක් කපලා තියෙනවා. එහෙනම් මේක සැලසුමක් කියන්නේ ඒකයි. ඉන්ධන මිල පාවිච්චි අඩු කරන්නයි අමිතවරය පෙනී හිටින්න ඕනේ. හදිසි මිල දී ගැනීමට විදුලිය කප්පාදු කරලා පෞද්ගලික අංශයේ මිල දී ගන්න එක පැත්තකට තල්ලු කරා. එක පැත්තකට වැඩිපුර ඉන්ධන පාවිච්චි කරන්න ඉඩ හැරලා හදිසි මිල දී ගැනීම වලට නැව ගනන්ලා කොමිස් දාවාරණු ඉඩ දීලා ජනතාවේ අද මහමග තියලා